කාලයක් ඉස්සර කරගෙන යන දසකයක් තමාරක් විතර පාසල් තොරතුරු දාගෙන ඉබයි. ඉංග්‍රීසි කියනවා උන 60ක්. ඉංග්‍රීසි අවුරුදු 60ක් කර අපේ ඉස්කෝලේ කියනවා. සාමාන්‍ය පෙළ ඒකක් ගන්න දරුවන්ගේ කීදෙනෙක් උනත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් වාක්‍ය දෙකක් වචනය දෙකක් අදහසක් පළ කරන්න පුළුවන් කීදෙනෙක් ඉන්නවා. ඒක තේරුම් ගන්න ඉංග්‍රීසි තොරතුරු දාසනයක් අපේ රංජිත් ත්‍රිවර්ධන මැතිතුමාගේ වගේ ඉදිරියේදී ඉතාමත් අවශ්‍ය දැනුත් ඉතාමත් අවශ්‍ය ඉදිරියේදී ඉතා වැඩි අවශ්‍ය සංවිධාන තාක්ෂණය ජීවිත අවශ්‍ය කරන නිවලමක් ඇටියෙ භාවිතය ගන්න ගුරු කරන්න ගුරු වෙන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා මම අද ආරාධනා කරනවා. මේ වැඩසටහන සංවිධානය කරපු ආනන්ද බාලිකා ජාතික පාසලේ තොරතුරු තාක්ෂණය ගුරු මහත්මයාට අපි ගෞරවයේ ප්‍රශංසාවනි අවශ්‍යයි වෙනමනවා. ආනන්ද බාලිකා ජාතික පාසලේ විද්‍යාලපතිතුමිය ඇතුළු මේ කාර්ය සංවිධානය කරපු සියලුම දෙනා අපි ගෞරවයෙන් සහ ප්‍රශංසාව බල කරමින් සියලු දෙනාටම සුභානාගතයක් ප්‍රාර්ථනා කරමි. මගේ උපන්දා දවසක් සියලු දෙනාගේම අවසරයි. මේ අවස්ථාවක් මම කරගන්නේ මේ වේදිකාව උද්‍යෝගිමත් ක්‍රීඩා පිටියක් බවට පරිවර්තනය කරගන්න. ඒ සඳහා මේකට විවිධ පාසල්වල අපිට නම් ලබා දුන්නා. මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකට සම්බන්ධ වෙන කැමති කට්ටිය මම ලබා දෙලා තියෙනවා. මම කරුණාකර ආරාධනා කරනවා ඒ ශිෂ්‍යයන්ට මේ වේදිකාවට ප්‍රවේශ වන්න කියලා. ඒ කණ්ඩායමට තේරිපත් වෙනවා. නැවතත් ඒ කණ්ඩායමට සාමාජිකයි. B කණ්ඩායම ඒ කණ්ඩායමේ හත් දෙන්නේ කියලා ඉක්ම කරා. අපේ ලැකේ නා පන්දර පහම දේවල් පන්දර පහම ඔව් පන්දර තෝරා ගන්න නිසා ඔබට පන්දර වීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඔබ මේ අසුනේ වාඩි වෙන්න. පන්දර පහර දෙන පුද්ගලයා මේ අසුනේ වාඩි වෙනවා. මේ නිසා මේ බැට් එක මේ පැත්තේ තියන්න. මොකද මම පන්දරට පහර දීම කරන්නේ. මොකද මම පන්දර වන්නේ මේ අවස්ථාවේදී. හයි. ඔබට පන්දු තුනක් යවන්න පුළුවන්. හයි. අද බලමු ඔබ තෝරා ගන්න පන්දු කොහොමද කියලා. පන්දුම් මේ අවස්ථාවේ යොමු කරනවා. අන්තර්ජාලය හා ලෝක විසිරීමට සම්බන්ධයෙන් වඩාත්ම ගැළපෙන ප්‍රකාශයක් මම අද බලමු කොමන පහරක් තෝරගන්නේ කියලා. ඔව් එකේ පහරක් තෝරා ගන්නවා. ඉවරද තුමන්ද? අභ්‍යවස්ථාවේදී දැන් යනවා නිවැරදි කරන්නේ ලෝක විසිරීම කියන්නේ අන්තර්ජාලයේ තියෙන එක සේවාවක් විතරයි. තවත් සේවා ගොඩක් තියෙනවා. ඊමේල්, ෆයිල් ට්‍රාන්ස්ෆර්. ඒ නිසා ඔහු දැන් යනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා වෙනත් තරම් හදුවට පොඬට පහර දීම සඳහා. විද්‍යුත් තටල් ලිපිණයක් වැරදි විද්‍යුත් තටල් ලිපිණයක් අතර තියෙන එක කුමක්ද කියලා තමයි අහන්නේ. ඔහෝ අය පාරක් කියලා ගන්නවා. අය පිළිතුර නිවැරදි. ඔවුන් ලකුණු 6ක් ලැබෙනවා. ඒ නිසා මුලින්ම අපේ ලකුණු 5යි රිසල්ට් එකට. මොහොත් ලැබෙන අවසාන පන්දු යොමු කිරීම. ඔව් 16 වෙනි පන්දු යොමු කරනවා. කොටස් 4කින් සමන්විත IP ඇඩ්‍රස් එකට එක කොටසක් වෙනස් විය හැකි අගේ පරාසය නිකුමක්ද?
අපි දන්න නෙට්වර්ක් එක පාවිච්චි කරන IP address එකක එක කොටසක් වෙනස් වෙන පුළුවන් මේ පාසය උත්තර දිගටම අහන්න. ඔය එක පාරක් තෝර ගන්නවා. දැවිය නම් අවස්ථාවේදී මෙහෙට පිටර වෙන්නේ බිඳුවක් 255 අතරාගයක් තමයි එක segment එකක අපිට සඳහන් කරන්න පුළුවන්. හරි. තවත් පන්දු යවන්න. ඔබට දෙස්සන මෙතන ඡායාරූපයක්. මේ රූපේ දැක්කම කෙවෙනිය හඳුන්වන නමක් වක්ත. අය පාරක් වීඩියෝ කාඩ් the first name.